පිට පොඩි වෙලාවකට කලින් අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙලේ සාරාංශය මෙතන ඉදිරිපත් කරා. මට කියන්න තියෙන්නේ ඒ ඉදිරිපත් කරපු කරුණු කරනවා විතරයි. මොකද අපි දන්නවා අපේ පෞගේ 2000 පැරණි වාර්තාවට අවුරුදු 7-8කට කලින් වාර්තාවක් තිබුණා. ඒ වාර්තාවේ තිබුණා අපේ රටේ විදේශගත වෙලා තියෙන 303,000ක් ඒ වෙලාවේදී. ඒකෙන් 6,000ක් පමණ ගිහිල්ලා තියෙන වෘත්තීමේ රැකියාවන් සඳහා. 297,000ක් පමණ විදේශගත වෙලා තිබුණේ පුහුණු, නුපුහුණු, අර්ධපුහුණු රැකියාවන් සඳහා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වැඩි විශාල ප්‍රමාණයක් විදේශගත වෙන්නේ රැකියාවක් ආදායමක් උපයා ගැනීම අරමුණින්. සමහර කණ්ඩායමක් ඉන්නවා තමන්ගේ ජීවිතේ වෙනත් අවධියකට නේද ලංකාවට වඩා සමාජ රැකවරණේ තියෙන තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුරක්ෂිතභාවය අපේක්ෂා කරන මේට වඩා යම් උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂා කරමින් විදේශගත වෙන ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. හැබැයි විශාලතම පංගුව ඉන්නේ රට තුළ නේද රැකියාවක් හොයාගෙන ආදායම් මාර්ග උපයා ගන්න අවස්ථාව නැති පිමිහිට කොටගෙන යම් ආදායම් මාර්ගයක් උපයාගෙන සුරක්ෂිත ජීවිතයක් ගොඩනගාගැනීමේ අරමුණින්. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ විදේශගත වෙන අයගේ රැකියාවන් සඳහා එයාගේ බැලුවොත් ප්‍රධාන කරුණු තුනක් තමයි අරමුණු හැටියට තියෙන්නේ. එකක් නිවාසයක් හදා ගැනීම. දෙක වාහනයක් මිලදී ගැනීම. තුන දරුවන්ට ඉගැන්වීම. ඈත විශේෂයෙන්ම මැද පෙරදිග අපේ කුවේත්, කටාර්, අබුඩාබි මේ ආදී රාජ්‍යන් දෙස අපි බැලුවොත් අපේ ගෘහ සේවිකාවන් ලෙස එහෙම නැත්නම් ශ්‍රමිකයන් ලෙස යන යගේ ප්‍රධානම බලාපොරොත්තුව නිවාසයක් ඉදිකර ගැනීම. එහෙම නැත්නම් සතුන මේ තුන එකට තියෙනවා. නිවාසයක් ඉදිකර ගැනීම, දරුවන්ට ඉගැන්වීම සහ වාහනයක් මිලදී ගැනීම. හැබැයි අපි ගොඩක් ඒවා දකිනවා ඒ නිවාසයක් ඉදිකර ගැනීම පිළිබඳ බලාපොරොත්තු බොහෝ අයට ඉටු වෙලා නැහැ. ඈත ගම්වලට ගිහිල්ලා බැලුවොත් අපි දකින බාගෙට හදපු ගෙවල්, බාගෙට වහල ගහපු ගෙවල්, බාගෙට බිත්ති ඔසවපු ගෙවල් තිබෙනවා. එහෙනම් තමන් තමන්ගේ පවුලෙන්, තමන්ගේ ඥාතීන්, තමන්ගේ පරිසරෙන් ඉවත් වෙලා, ඒක සාමාන්‍ය කාර්යයක් නෙවෙයි, ටිකක් අසීරු කාර්යයක්. අපි දකිනවා එයාපෝට් එකෙන් පිටත්ව යනකොට ඒගොල්ලෝ අතර ඇති වෙන තමන් අතර තියෙන දුක බෙදා ගන්න ආකාරය අපි දැකලා තියෙනවා. එතකොට අවුරුදු කීපයක් තමන්ගේ ඥාතීන්ගෙන්, තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ බිරිඳකින්, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියාගෙන්, තමන්ගේ උපන් පරිසරයෙන් ඉවත් වෙලා අවුරුදු කීපයක් වැඩ කරා නිවාසයක් ඉදි කරගන්න සමත් වෙලා නැහැ. ඒ නිසා අපි අපේ වැඩපිළිවෙල ඇතුළේ සලසුම් කරලා තිබෙනවා. ඒ ප්‍රාර්ථනය ඉටු කර ගැනීම සඳහා සහනනාය යෝජනා ක්‍රමයක් හා ඒ අධීක්ෂණය කිරීම සඳහා වැඩසටහනක් අපි හදනවා. ඔවුන්ගේ අපේක්ෂාවන් අපි ඉටු කර යුතුයි. දෙවනුව ගත්තොත් දරුවන්ට ඉගැන්වීම පිළිබඳ ප්‍රශ්නය. ඇත්තරම ගත්තොත් ගම්වල නම් සැලකිය යුතු ප්‍රමාණකින් දරුවන්ට උගන්වලා නැවී තිබෙන්නේ දරුවන් බිඳ වැටිලා තියෙන්නේ. උද බිරිඳ විදේශගත වුණාට පසු, අම්මා විදේශගත වුණාට පසු අම්මාගේ රැකවර නැතුව හැදෙන දරුවෙක් කොහොමද? පොහොදරටේ දරුවා හදන්න බල කරලා තියෙන ආච්චිගේ රැකවරණයට තියෙන ආච්චි ටිකක් ගත්තොත් පැරණි පරම්පරාවට අයිති. අලුත් පරම්පරාවේ අදහස්, ඒගොල්ලොන්ගේ හැසිරීම් රටා, ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. තාත්තා එක්ක එක පැත්තකට ගිහිල්ලා විනාශ වෙලා. ඒ නිසා ඇත්තටම සැලකිත ප්‍රමාණකින් දරුවාගේ අධ්‍යාපනය පිළිබඳවත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා අපි අධ්‍යාපන වැඩපිළිවෙත් අපි අතුල් කරලා තිබෙනවා. කොහොමද අපි මේ විදේශගත වෙන දෙමව්පියන්ගේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තියෙන බලාපොරොත්තු ඉටු කරන්නේ කොහොමද? ඒ සඳහා පාසල් නොවන දරුවෝ ඉන්නෝ නම් ඒ පාසල් කරා ගෙන යාම වැඩසටහනක් අපි හදන්න ලෑස්ති. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය නැනුකුත් මඟ පෙන්වීම් ලබා දිය යුතුයි. මොකද අම්මා නැතුව, තාත්තා නැතුව කොහොමද දරුවෝ ඉගෙන ගන්න? එනිසා අපි එවැනි දරුවන්ට මඟ පෙන්වීම් සහිතව සහ පාසල් ගෙන යාමට සමත් වෙන ආකාරයේ වැඩසටහනක් අපි හදන ඒ දරුවෝ දරුවන් මතක තබා ගන්න. ඒ දරුවන් දරුවන් ලෙස බලා ගන්න සමාජයක් අපි නිර්මාණය කරනවා. තුන්වෙනි වාහනයක් මිලදී ගැනීම. දැනුත් එවන මොකක් කර එවන මේ මුදල් ප්‍රමාණය අනුව යම් විදුලියෙන් දුවන වාහනයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා.
නමුත් කුඩා ප්‍රතිශතයකට මා දන්නවා ඒක ලබා දෙන ආකාරය. මම හිතනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ දියත් වෙන මූලික පරීක්ෂණයන් කීපයක් අතර පළවෙනි පරීක්ෂණය තමයි මේ වාහන බලපත්‍ර දීමේදී සිදු වී තිබෙන අක්‍රමිකතාවන් සෙවීම. සාක්ෂි අපි ගව තියෙනවා. ඒක මම කියන්නේ. ඒක අපි විධිපත් කරලා ඒ ලබා දිය යුතු කෙනෙකුට ලබා දීම සඳහා අවශ්‍ය වෙන වැඩසටහන අපි සකස් කරන්න ඕනකම තිබෙනවා. ඊළඟකට ප්‍රධාන ප්‍රශ්නය දැන් ඔය සාමාන්‍යයෙන් අපි හැමදාම කතා කරනවා මේ විදෙස් ගත වෙලා අවුරුද්දකට යන්නේ ආපහු වෙන්න බලාගෙන. එනමත අවුරුදු දෙකකට හතරකට යනවා අපෝ වෙන්න බලාගෙන. හැබැයි ඇවිල්ලා ආයි මාස කීපයක් යනකොට අර එකතු කරගත් මුදල් ඔක්කොම නැති වෙලා ආය යන්න බල කරනවා. හේතුව මොකක්ද? මුදල් ප්‍රමාණයක් තමන්ගේ අතේ තිබ්බට ඒ මුදල් කවරාකාරයෙන් කවර ව්‍යාපෘතියකට යෙදෙව යුතුද කියන එක පිළිබඳව හරි අඩු අත්දැකීමක් තියෙනවා. මම දන්නවා ගොඩක් කොරියාවේ ගිහපු දරුවෝ යම් සැලකිත මුදලක් හොයාගෙන එනවා. ඇවිල්ලා එක්කෝ ගොයම් කපන මැෂින් එකක් අරන් දානවා. එහෙම නැත්නම් පස් අදින්න ට්‍රක් එකක් ලොරියක් අරන් දානවා. එහෙම නැත්නම් හයර් දුවන්න වෑන් එකක් අරන් දානවා. එහෙම නැත්නම් හාඩ්වෙයාර් එකක් දානවා. ආපහු මොකදලා තිබුණේ? හිටපු තත්ත්වයටත් වඩා වැටියෙන් පහළට වැටිලා ආයෙ යන්න ට්‍රයි කරනවා. ආයෙ බාසා ආයෙ එක්සෑම් ලියන්න ට්‍රයි කරා. මේම තමයි සිද්ධ වෙලා තිබුණේ. එනිසා අපිට අවශ්‍යයි මේ මුදල් ප්‍රමාණය හොයාගෙන එන අයට යම් මඟ පෙන්වීමක් දෙනවනේ. මෙන්න මෙවැනි ව්‍යාපෘතිකට ඔබ ආයෝජනය කරන්න. අපි අවසන් වශයෙන් නොවුනත් අපි කල්පනා කරමින් තිබෙනවා සමහර පාළුවට නැත්තම් අවශ්‍ය ප්‍රතිලාභ නොලැබෙන තේ වතු තිබෙනවා. ඒ වගේම අපිට යම් ප්‍රමාණයක් ඒ තරුණියකට ලබා දෙන්න පුළුවන්ද? එතකොට එයාට පුළුවන්. එයාගේ මුදලක් තිබෙනවා. එයාට වගාවක් සහිත ඉඩමක් තියෙනවා. ඒ දින්නට පස්සේ එයාට ඒක සංවර්ධනය කරගෙන තමගේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ මුදල් හොයාගෙන නැවත ලංකාවේ නොයෑම අරමුණින් මේ රට තුළ යම් ආයෝජනයක් කරලා එය ඒ ප්‍රතිඵලදායක ආයෝජනයක් කරලා තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙන තැනට බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකේ හැම දරුවෙක්ගේම ආයෝජනය පිළිබඳව විධිමත්ව සැලස්වක් හදලා ඔවුන්ට ස්ථිර ආදායමක් ලැබෙන ආකාරයෙන් තමන්ගේ මුදල් ජීවීම සඳහා අවශ්‍ය වෙන පරිසරය හදනවා. ඊළඟකට ප්‍රධාන වශයෙන් අපේ වැඩපිළිවෙළ තුල සඳහන් කරලා තිබුණා විදේශගත වෙන්න බොහෝ අය අපිට කියපුවාම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එහෙම නැත්නම් ආණ්ඩුවේ නියෝජිත ආයතන තානාපති කාර්යාලයේ තමන්ට වෙන සේවය පිළිබඳ බොහෝ තැන්වල තෘප්තිමත් භාවයක ඉන්නේ. සමහර තැන්වල සතුටුයි, සමහර තැන්වල සතුටු නැහැ. විශේෂයෙන්ම ගත්තොත් අපි දන්න සමහර පැතිවල ඒ වැඩ කරන අයගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න. උන් විශාල ප්‍රශ්න වලට මුහුණ දීලා තිබෙනවා. එක්කෝ ගෙදරින් එළියට ඇවිල්ලා යන්න තැනක් නැතුව අපි බස් නැවතුම් පොළවල් වල දැකලා තිනවා, පාලම් යට දැකලා තිනවා. මම කියන්නේ අපේ රටේ කිසිදු පුරවැසියෙකුට මේක සිදු විය යුතු නැහැ. මතක තබගන්න. තමන්ට මේ රට තුල ආදායම් මාර්ගයක් නොමැති වීම හේතු කොටගෙන තමන්ට විදේශගත වෙන්න සිද්ධ වුණා නම් ඒ විදේශගත වෙන රටේ ඇතුලේ අනේක විද නේද දුක් කටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඉන්න තැනක් නැතු වෙනවා. පාලම යට බුදිය ගන්න වෙනවා. පාක් ඇතුලේ බුදිය ගන්න වෙනවන අපි මොන සිස්ත જાතියක්ද? එනිසා අපි ඔයගලන්ට සහතිකයක් දෙන්න. ඒ හැම දිනාම ආරක්ෂාව සුරක්ෂිත රැකවරණය ජාතික ජනබලවේගය ආණ්ඩුව බාර ගන්න ඕන. අපි කරන්න ඕන අපේ පුරවැසිය. ඔබ හිතන ලංකාවේ ඒ යම් රටක පුරවැසියට පොඩි දෙයක් වුණොත් ඒකල කොච්චර දුවනවා, පණිනවා, කතා කරනවා, අරය හම්බෙනවා, මෙයා හම්බෙනවා, කොච්චර වේසක් දරන තනි පුරවැසියගේ ආරක්ෂාව වෙන්නේ. එබැ අපි දස දහස් ගණන ආරක්ෂාව අත්හැරලා තිනවා. එනිසා එම අපේ රටෙන් ඉවත්ව ගියාට ඒ රටෙන් අපේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවත් උන්ගේ සුරක්ෂිත ජීවිතය තහවුරු කිරීම ආණ්ඩිය වගකීමක්. අපි ඒක ඉටු කරනවා. මොකද ඒකත් බලාගත යුතුයි. අපි වැඩේ කරන්නේ. ඊළඟ අපි ගත්තොත් තමාර තව ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙනවා. තමන් දරුවා අරගෙන ගියා. නමුත් ඒ අධ්‍යාපනයට යොමු කරා. යොමු කරාට පස්සේ දැන් මොකද්ද? මට දැන් ආපහු යන්න ඕන. හැබැයි මට යන්න උනාට වැඩක් නැහැ. දරුවා දැන් ඉගෙනගෙන ඉන්නවා. සමහර අය හිතනවා මගේ දරුවා මෙහි උගන්වනවට වඩා මට හොඳයි ලංකාවේ අධ්‍යාපනය ලබා දෙන එක ගැන කල්පනා කරනවා. ආරම්භයේදී නෙවෙයි. නිකන් 3-4 වගේ පන්ති වලට ගියට පස්සේ දැන් ජීවිතේම දැන් මුළු පවුලෙම අනාගත සම්පූර්ණ මේ ව්‍යාපෘතිය ප්ලෑන් එක රඳාපවතින්නේ දරුවාගේ අධ්‍යාපනයට මොන වගේ අවස්ථාවක් හම්බ වෙයිද? මට දරුවා අරගෙන යන්නත් බෑ.
දරුවා තියාගෙන මට ලංකාවට එන්නත් බෑ. මේ වගේ විශාල මේ දරුවගේ අධ්‍යාපනයයි විදේශගත ශ්‍රී ලාංකික ජීවිතය අතර විශාල අර්බුදයක් මත වෙලා තිබෙනවා. අපි ඔබට මම කියන්නේ සියලුම විෂය ධාරාවන්ට, නමුත් අපිට යම් විෂය ධාරා මාලාවක් හඳුන්වා දෙන්න වෙයි, පුළුවන් වෙයි. ඔබගේ දරුවා මෙන්න මේ විෂය ධාරාවන් මොනවාරි සිලබස් මොකක් හරි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න ලද අධ්‍යාපන ධාරාවක් අදරනවනම් අන්න ඒ දරුවට ලංකාවට ඇවිල්ලා නැවත ඒ අධ්‍යාපන ධාරාවෙන් ඉදිරියට යන්න පුළුවන් ආරක්ෂාව අයිති අපිට අහුරු කරන්න ඕන. මේ දරුවා මත රට ඉන්නවද, දරුවා මත එනවද, දරුවා මත යනවද කියන එක තීන්දුව වෙනක සාධාරණේ. තමන්ගේ පවුලේ අනුසාධක මත තමන් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. හැබැයි අද සිදු වී තිබෙන්නේ දරුවා මත තමයි තමන් ඉන්නවද නැද්ද, මම ගොඩක් අය හම්බලා තියෙනවා. දරුවා මත තමයි ඉන්නවද නැද්ද කියලා තීරණය වෙන්න වෙලා තිබෙන්නේ. ඒකිනේ මොකද දාලා ඉන්න බයයි නේද? එක්ක ඉන්න බයයි, එන්න ඕන වෙලා තියෙනවා. දරුවා අරන් ඉන්න බයයි, අධ්‍යාපනය අහිමි වෙයි. එනිසා මේ දෙපැත්තට එහෙටත් නැති මෙහෙටත් නැති ජීවිත. සමහර අය මම දැකලා තියෙනවා ස්වාමියෙක්දී නම් අම්මයි වෙනවා, බිරිඳ වෙනවා දරුවත් එක්ක මෙහෙට. අය නම් ඔයා ළමයා අරගෙන ගිහිල්ලා ඒ කරගන්න මම මේ මොනවාරි කරන්නේ. එහෙම වෙන්න ඕනේ. එනිසා දරුවාගේ අධ්‍යාපනය මත තමන්ගේ ජීවිතේ මොන ආකාරයෙන් ගත වී යුතුද කියන එක තීරණය වී තුනේ. දරුවට විදේශගත ශ්‍රී ලාංකිකයින් අපේක්ෂා කරන නේද අධ්‍යාපනය සහායට ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන අයිතිය අපි හදලා දෙන්නම්. ඔබගේ ජීවිතයේ දරුවා මත නෙවෙයි අනිකියව මත තීන්දුව කරන්න ඉන්නවද නැද්ද කියලා. දරුවාගේ අධ්‍යාපනය මත ඒ වගේ කීමක් බාර ගන්න ලෑසි අපි එකට සරසමක් හදන්න. අපි ඒක කර යුතු කියලා අපි හිතනවා. ඊළඟ අපි දන්නවා විශේෂයෙන්ම සමහර ඒ ඉන්නකොට වීසා දීර්ඝ කර ගැනීම, පාස්පෝර්ට් කල්ලිකුත් වීම, මේවා නැවත සකස් කර ගැනීම සඳහා ලියවිලි එහෙට මාරු කරනවා, මෙහෙට මාරු කරනවා. සමහර නාපෝලි ඉන්න කෙනා රෝම් වලට එන්න ඕන, එතන සැලකීතු කාලයක් වෙනවා එන දවසට කරගන්න. මේ වගේ විශාල අලකලංකයක් ඇත්තටම ගත්තා. හරිද? ඊට වඩා හොඳයි හොරෙන් ඉන්න එක කියලා හිතනවා මට ඉතින්. හරිද? මේ විදිහට කට්ට දැක්කාම. ඒ නිසා මම හිතන්නේ එහෙම නිකම් මේ වෙන්න ඕන යුගයක් නෙවෙයිනේ. තාක්ෂණය දියුණු වෙච්ච යුගේ නිකන් හිතන්නකෝ. ඩුබායි ඉඳන් සැලසුම් කරලා මේ ඝාතන කරන්න පුළුවන්. හිරේ ඉඳන් කුඩු බිස්නස් කරන්න පුළුවන්. හරිද? ඒ තරමට පාතාලේ අපරාධකරුවන් සංවිධානාත්මකයි. හැබැයි අපිට පාස්පෝර්ට් එකේ කාලය ඉවරුනාම මේ රජයක් හොඳේ. හරිද? පාස්පෝර්ට් එකේ කාලය ඉවරුනාම ඒ කාලේ නැවත ලබා ගැනීම සඳහා කොච්චර කාලයක් ගත වෙනවද? ඒ නිසා මම හිතන්නේ ඒකෙන් විශාල පීඩාවකට පත් වෙන නිසා අපි ඒක ක්‍රමවත් කරලා දෙන්නම්. ඔබට ශ්‍රී ලංකා රජයෙන් විය යුතු උපැන සහතිකයේද, විවාහ සහතිකයේද, වීසා එක දීර්ඝ කර ගැනීමද, එහෙම නැත්නම් පාස්පෝර්ට් එකේ කාලය ඉක්ුත් වුණාට පස්සේ දීර්ඝ කර ගැනීමද, පදිංචි සහතිකයක් ලබා ගැනීමද, පොලිස් සහතිකයක් ලබා ගැනීමද, මේ ආදී මේවා විශාල පැටලැවිල්ලක දිනන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක ක්‍රමවත් කරලා විධිමත්ව කාර්යක්ෂම ඒක ලබා දෙන්න අවශ්‍ය තාක්ෂණ උපයෝග කරන හදන්න. මේවා සර්වදේම ඉස්සර මේවා ප්‍රශ්න තමයි. හැබැයි නේද ඉස්සර මේවා ප්‍රශ්න තානාපතිතුමාගේ තානාපති කාර්යාලයෙන් බෑග් එකේ මෙහෙට වණ්ඩ වුණා. ඒ බෑග් එක ඉන්දියාවට කර ගියොත් ආයෙ සති දෙක කොහොම වෙලා තියෙනවා. නමුත් මම කියන්නේ එහෙම වෙන්න ඕනේ. හරිද? තාක්ෂණය අර අපි මේ රජයේ විසින් ඒ අයට ලබා දෙන සේවාවන් ටික අපි ලබා දෙන්නම් වේගවත්. ඒක අපි කරන්න ඕන කියලා හිතනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් දරුවා එහෙ ඉන්නවා මෙහෙ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්ට හවු වර්ණයක් නැහැ, රැක වර්ණයක් නැතුව තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා දරුවා එහෙ රස්සාවට ගියා. රස්සාවට ගියපු දවස් ඉඳන් ඒ විදේශගත වෙන ශ්‍රී ලංකාවේ මෙහෙ අම්මා තාත්තා පිළිබඳව මොනව වෙයිද, ලෙඩක් වුණොත් මොනව වෙයිද, රැක බලා ගන්න කෙනෙක් නැති වෙයිද, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. ඒක මම හිතන්නේ තනි තනියම නුණ සමාජයේ ඇති කරන ලද ආරක්ෂාව පිළිබඳ සාතිකයක්. ඒ වගේම අපි හදන යාන්ත්‍රණිකුත් තරා පොදුවේ වැඩි හිටියන් බලා ගැනීම සඳහා හදන යාන්ත්‍රණයක් කරා දරුවන් ඒ හිටියට තමන්ගේ දෙමව්පියන් දුක තියෙනවා, ඈත්වීම තියෙනවා, ආදරය විසින් ඇති කරන ලද සාංකාව ඇති වෙයි. නමුත් ආරක්ෂාව පිළිබඳ තරජන තමන්ගේ දෙමව්පියන්ට ඇති නොවිය යුතුයි, තමන්ගේ ඥාතීන්ට ඇති නොවිය යුතුයි. අන්න ඒ පිළිබඳව අපි යාන්ත්‍රණය සකස් කරමු. එනිසා මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එදිනෙදා විදේශ රැකියාව කරනට මුහුණ දී තිබෙන දුෂ්කරතාවයන් තේරුම් අරගෙන හඳුනාගෙන ඒක වෙනස් කිරීම සඳහා අපි මහන්සි වෙන්නම්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳ කරුණු ගණනාවක් අඩංගු වෙලා තිබෙනවා. ඒ ප්‍රතිපත්ති එකින් එකට ක්‍රියාත්මක කරොත් මා මේ කියන ලද කරුණු निराකරණය කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් විදේශගත වෙන ශ්‍රී ලාංකික රැකියාවන් සඳහා යන අය ඒගොල්ලන්ගේ එකම රැකියා එකම ආදායම් මාර්ගේ බවට පත් වෙලා තියෙන ඒ රස්සාව කරන එක මෙහෙට ආවට පස්සේ ඒගොල්ලන්ට ආරක්ෂා කරගැනීමේ මාර්ගයක් නැහැ. එනිසා යම් දායක විශ්‍රාමයට යෝජනා ක්‍රමයක් අපි හඳුන්වා දීලා තිබෙනවා.
සකස් කරන බලාපොරොත්තු වෙනවා. එතකොට ඔහු ඒ වැඩ කරන කාලේ ඔහු දායක වෙන ප්‍රමාණයට අනුව මාසිකව නේද යම් විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුයි. ඒක අමාරු වැඩ නෙවෙයි. ඒක කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ප්‍රධාන වශයෙන් මේක සංවාදයට භාජනය වෙනවා. මොකද දේශපාලන අයිතිය. ඒ කියන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් විදේශගත වීම තමන්ගේ දේශපාලන අයිතියත් අත්හැරීමක්ද? නෑ. දේශපාලන අයිතිය අත්හැරීමක් නෙවෙයි. හැබැයි දැන් නේද දැන් දිගින් දිගටම චෝදනාවක් එල්ල වෙමින් තුන විදේශගත ශ්‍රී ලාංකිකෙන් ඉලක්ක කොටගෙන මොකද දේශපාලන අයිතිය පරිභවයට ලක් කරනවා. එහෙම අයිතියක් නෑ. එන්න බෑ. ඡන්දෙ දෙන්න බෑ. උඹලා ඡන්දෙ දෙනවා නම් එහෙම හිටපල්ලා. මේ ගොඩක් අය මෙහි ඉඳ කැමති අය මතක තියාගන්න රාජිත. රාජිතලා මේ රට පාලනය කරලා තමයි මෙහි ඉඳ බැරි තත්වයක් නිර්මාණය කරපු නිසා තමයි යන්න සිද්ධ වුනේ. එවැනි තත්වයක් හදලා දැන් තර්ජනය කරනවා ඉන්නේ. එනවනම් මේ ඉඳ බලාගෙන වරෙල්ල. අපේ රටේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙහි ඉඳ ආසයි. රාජිත ඕගොල්ලෝ මෙහි ඉන්න පුළුවන් රටක් හදලා දුන්නේ මේ මිනිසුන්ට. හරිද? ඒ නිසා මන්දක විජිමුණුසෝ ඉස නේද? තව ගොඩක් අය විදේශ ශ්‍රී ලංකාව විශාල තර්ජනයක් අපහාස ලක් කිරීමක් කරමින් තිබෙනවා. අපි ලංකාවේ පුරවැසියෙ කොතන ජීවත් වෙනවද? එයාගේ දේශපාලන අයිතිය අයිතිය පිළිගන්න ඒකට ගෞරව කරන ඒක ආරක්ෂා කරන ව්‍යාපාරයක් ජාතික ජනබල වේවි. තමන් ජීවත් වෙන තැන අනුව දේශපාලන අයිතිය අත්හරින්න අයිතියක් නේ. ඒක තව ඉදිරි පියවරක් තමයි. ඔය රාජිත කියනවානේ මෙහි එන්ඩිපා කියලා ඡන්දෙ දෙන්න. ඔය ජාතික ජනබල වේගය අඬ උත්සාහ කරනවා. ඔය මෙහි උන්නේ ඒ ඉඳන් ඡන්ද දෙන්න වැඩේ හදන්න අපි බලාගෙන ඉන්නේ. හරිද? ඒක මොකද්ද කියන්නේ නේද? එනිසා අපි ඒ පිළිවෙල අපේ යෝජනා අපි සකස් කරලා තිබෙනවා. ඒ ඉඳන් කොහොමද අර මූලික මැති වර්ණන සඳහා අපි ඡන්දේ පාවිච්චි කරන්න කටයුතු කරන්නේ කොහොමද කියලා. එනිසා අපි ගත්තොත් ලංකාවි අද දැන් ඔය කෑ ගහන ඇමතිවරු മന്ത്രിවරු හොඳට මතක තියාගන්න. ආර්ථිකයේ මේ මට්ටමින් හරි සමනය වුණේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔබ වෙන මුදල් වලින්. ලංකාවේ තනි ඒකකයක් හැටියට වැඩිම ඩොලර් ප්‍රමාණය උපයන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින්. අර අඩු වෙන්න කලින් පහුගිය කාලේ ඩොලර් බිලියන 6.8ක් ආවා. අපිට තේවලින් ඉන්නේ ඩොලර් බිලියන 1.8කට ආසන්න ප්‍රමාණය. අපිට සංචාර කර්මාන්තයෙන් උපරිම ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 4.3ක් වගේ. අපිට ඇඟලුම් කර්මාන්තයෙන් ඉන්නේ ඩොලර් බිලියන 5ක් වගේ. හැබැයි විදේශ ඇඟලුම් කර්මාන්තයෙන් එනකොට අපි අමුද්‍රව්‍ය සඳහා තවත් විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. සංචාර කර්මාන්තයෙන් 4.3ක් ආවට සංචාර කර්මාන්තයට ලබා දෙන සේවාවම වෙන ඩොලර් ගලාගෙන සුද්ධ ඩොලර් ආදායමක්. ඩොලර් බිලියන 6.8ක් එක අවුරුද්දක ඇවිල්ලා තිබුණ විදේශ ශ්‍රමිකයන්. ඒ නිසා අදත් මේ රට දුවන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් වුණ ඩොලර් වලින්. හරිද? ඒ ඩොලර් වලින් ජීවත් වෙමින් ඒ ඩොලර් වලින් නේද රට යම් ප්‍රමාණයකට රට තුල ප්‍රශ්න මුහුණ දීපු තීරණාත්මක ප්‍රශ්න වලට යම් විසඳුමක් ලැබෙමින් තර්ජනය කරන්න මොන වගේ මිනිස්සු ඉන්නද? එනිසා අපි කියන්නේ ඔබ අපේ රටේ ආර්ථික ගොඩනැංවීම සඳහා දක්වන දායකත්වයට අපි ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරනවා. මේ ආකාරයෙන් අපේ රට පවතින්නේ ඔබ එවන ඩොලර් ප්‍රමාණය බලය නිසා. ඒක ඒ විදිහට යමතුරුන් තේරුම් ගන්න කියලා අපි කියනවා. ඒ වගේම දේශපාලනික වශයෙන් ගත්තොත් අපි දැන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ කලබලයේ මෑතකදී මිට අවුරුද්දකට විතර මාස 7-8කට කලින් SIS එක වාර්තාවක් දුන්න ආණ්ඩුවට ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර වාර්තාවක්. ඒ දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ දේශපාලන වාර්තාවේදී උන් කියනවා ජාතික ජනබල වේගයේ මෙන්න මේ දිශාවන්ගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා ඒකේ ජයග්‍රහණය වළක්වන්න බැරි වී කියලා. තැන් දෙකක් ඒගොල්ලෝ කිව්වා. එකක් තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය මොනතරම් ප්‍රමාණකින් ඒ විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධ වෙනවද, ඒක මොනතරම් උද්‍යෝගකින් වැඩ කරනවද කියන මනිනෙක් එක සාධකයක් ඒගොල්ලෝ කිව්වා. එන්න මේකේ වර්ධනය ජාතික ජනබල වේගයේ දේශපාලන ජයග්‍රහණේ ඉදිරියට ගෙන යමින් තියෙනවා කියලා. ඊළඟට උන් සඳහන් කරපු එක තමයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික ජනබල වේගයේ පිළිබඳ නැඹුරුව සහ උද්‍යෝගය. ඒක රාජ්‍ය බුද්ධි සේවය ආරක්ෂක මණ්ඩලයට වාර්තාවක් කරලා කිව්වා මෙන්න මේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මේ නැගිටීමේ මේ උද්දාමය මේ නැඹුරුව ජාතික ජනබල වේගය අපහරවන්න බැරි වී කියලා. හරිද? එනිසා මම හිතනවා අපිට ජයග්‍රහණය සඳහා විශ්වාසය හදනකොට පොදු ජනතාවට, ජයග්‍රහණය සඳහා බලාපොරොත්තු හදනකොට පොදු ජනතාවට,
ජයග්‍රහණය පිළිබඳ අර උද්දාමය ගැම්ම නැග්ම හදනකොට මම එතන විශාල වැඩකටුත්තක් කරා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් තිබුණු ජාතික ජනබලවේගී කිරිතිමු දේශපාලන නැඹුරු මම කියන පොදු පුරවැසියන්ට විතරක් නෙවෙයි අපිටත් උත්තේජනයක් ගෙන දුන්නා. මට මවන්කෝ කියන්නේ එක්සත් ජනපදයේ ජීවත් වෙමින්, එංගලන්තේ ජීවත් වෙමින්, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් නේද, ප්‍රංශයේ, ඉතාලියේ, ජර්මනියේ, ග්‍රීසියේ වැනි යුරෝප රටවල ජීවත් වෙමින් හරිද, මැද පෙරදිග ජීවත් වෙමින්, කොරියාවේ රස්සා කරමින්, ඩුබායි, කතාර් මේ වගේ වැඩ කරමින් හරිද, රටෙන් කොච්චර දුර බැහැර හිටියත් රට ගැන ආදරයක් ඇල්මක් සහිතව මේ රට වෙනස් කිරීම සඳහා ප්‍රයත්න දරන උවමනාව තින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නව බව දැකීම අපට ධෛර්යයක් ගෙන දුන්නා. මතක තබා අපට විශ්වාසයක් ගෙන දුන්නා. එනිසා ජාතික ජනබලවේගයේ මේ දේශපාලන නැග්මට විදේශගත ශ්‍රී ලාංකිකයන් තිබුණු නැඹුරුව සහ උද්දාමය විශාල කාර්යයක් කරා කියන හැඟීමක් අපිට තිබෙනවා. හරිද? විශ්වාසය හැදුවම ඒ විතරක් නෙවෙයි. සහභාගීත්වයෙන් එවන ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීත්වය විතරක් නෙවෙයි. මම හිතනවා අපේ සමාජ මාධ්‍යවල අද සමහර අයට මේක හිතා ගන්න බෑ. සමහර අය කියනවා මේ කමෙන්ට් එකට රුපියල් 50ක් ගෙවනවා ඇති. නිකම් මේ දහස් ගණනක මොකක් හරි හෝල් අරගෙන කොම්පියුටර් දාලා මේක කරනවා ඇති. අපේ පොඩි මාධ්‍ය එකකක් ඉන්නේ 20ක් වගේ ඉන්නේ. මම මේ කියන්නේ නැතුව ඉන්න හිටියද ගන්න ඒගොල්ලෝ ලොකු ගණන් හිතන් ඉන්නවා. මතක තියාගන්න. මේ සමාජ මාධ්‍ය විශාලම මෙහෙයුම කිරීමේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් ස්වේච්ඡාවෙන් සමහර වෙලට රෑ නිදි මරාගෙන හරිද අපි ඉදිරිපත් කරන දේශපාලන සාකච්ඡා බලමින් රටේ තියෙන දේශපාලන සංවාදය බලමින් ඒවා තමන්ගේ දේශපාලනේ අධ්‍යයනයට තමන්ගේ දේශපාලන දැනුමට එකතු කරගනිමින් ඒවා නැවත සමාජ වෙත ගෙන යාම සඳහා විශාල වේසක් දරනවා. හරිද? අපි විදේශගත වුණාම සමහර ගෙවල් වලින් අපිට කිව්ව සහෝදරයා මහත්යගේ වැඩේ ඕක බලන එකමයි කිව්වා. කියලා තියෙනවා. හරිද? රෑ නිින්දක් නැතුව බලනවා කිව්වා. හරිද? එහෙමයි. එහෙම මහන්සි වෙලා. ඒ සමගින් සමාජ මාධ්‍යවල විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. අදත් ඒගොල්ලෝ විශාල සල්ලි පොම්ප කරන සමාජ මාධ්‍යවලට. පහුගිය දවස් වාර්තාවක් ආවේ කොච්චර සල්ලි පොම්ප කරනවද? සමහර බිල්ඩින් අරගෙන විශාල කොම්පියුටර් ෆෝන් දීලා තරුණිය අරගෙන නේද මූල්‍ය බලයක් දෙන සමාජ මාධ්‍යවලට. හැබැයි සමාජ මාධ්‍යවල ජාතික ජනබලවේගයේ දේශපාලනය උඩටම ගෙනලා තිබෙනවා. ඒකට විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල කාර්යයක් සමයක් කරනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපි හිතනවා ජාතික ජනබලවේගයේ මේ අත්පත් කරගන්න ජයග්‍රහණී ප්‍රමුඛතම කාර්යයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉටු කරමින් තිබෙනවා. ඒ පිළිබඳ අපිට ඔවුන්ට පිළිබඳ ගෞරවයක් තිබෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. විශාල කාර්යයක් කරා. ඉතින් ඊළඟ අවසන් වශයෙන් තියෙන්නේ අප සහ ඔබ අතර තියෙන සම්මුතිය. ඔබ අප කරේ විශ්වාසිත බලා මේ දේශපාලන ක්‍රියාදාමයට සහය දෙනවා. එහෙනම් අපි බෙදෙන්නේ කොටෙන් පොතෙන්ද? ඔබ තමන විශ්වාසය ආරක්ෂා කිරීම. මේක තමයි අපි නොදන්න අය, අපි දැකලා නැති අය, අපිට කවදාවත් නොගැසුණු අය නේද? සමහරවිට ලංකාවට පදිංචිතවත් එන්න අපේක්ෂා නොකරන අය අපු වෙනුවෙන් වැඩ කරනවා. ඒ කියන්නේ මොකද්ද? ඔවුන් සහ අපි අතර තියෙන එකම සම්මුතිය ඔවුන් අපි විශ්වාස කරලා තියෙනවා. එහෙනම් අපේ පැත්තෙන් කළ යුතු දේ තමයි ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය අපි ආරක්ෂා කරනවා. ඒ කිසිසේත්ම බිඳින් ඉඩ දෙන්නේ නැහැ. එනිසා අපි එක්ව මේ ගමන යමු. ඉදිරි දින කීපයක් නේද මේක ජයග්‍රහණයෙන් කෙලවර කරගෙන සඳහා මැදිහත් වෙමු. අනතුරුව අපිට කාර්යයන් දෙකක් තියෙනවා. එකක් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා ජයග්‍රහණයට උර දීලා වැඩ කරමු. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පස්සේ අපේ මේ රට ගොඩනැගීම සඳහා එකමුතුව නේද සමගින් අපි වැඩ කරමු. එවැනි ආරාධනා කරමින් ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාට. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.